ඉනිමටෙරිනාටේ කාලයක් රඟපෑ ජන්‍රියවසිට ටෙරිිනාට්‍රේශිල් පිණි විදියුෂි උත්තරා ගැන තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේතනවෙන විවාහවෙලා රඟපෑමින් ටිකක් ඉවත් වෙලා හිටියත් අපි ඇ ගැන අලුත්ම තොරතුරු දැනකමු මේ තැන්වීමෙන් පස්සේ නැවතත් අපි සුපරතු බීඩියෝපට එක්වෙමු යාලුවන්නේ ඔයාලා තවම අපේ චැනලෙ එක සබස්ක්‍රයිබ් කලා නැද්ද. එහනම් සබස්ක්‍රයිබ් බට්න එක ඔබල සබස්කයිබ් කරන්න. සීන්ුව සලකු නෝබල දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා. දෙවනේ ඉනිම ටෙරිනාටි ටික කාලයක් රඟපෑමට එක්වීමෙන් වැටි දෙනකු හඳුනාගත් විදූෂි උත්තරා මේවන විටදී විවාහයක් සිදුකරගන විදේශගතව කාලයගත කරන බව තමයි වාර්තාාවවෙන්නේ. කලාව තුලින් ඇ ඇත්වී තිබෙන පවයි සඳහන් වෙන්නේ. ඇය සතියන්ත පුවත්පතකට මෙහෙම පවසල තිබුණා. ඇත්තටම මාවතැන් වැඩිය පේනෙ නැත්තේ මම දැන් ලංකාවෙ නොවේනේ ඉන්නේ. විවාහය නිසා කලාවෙෙන් ඇත්වෙන්න සිද්ත වුණා. අවසන්වරට සම්බන්ධ වනේ ලංසුපතිනියෝ නිරාශා. ඇ කියන පෙඩිනාට්‍යෙවල ඒවායනුත් ඇත්වෙන්න සිද වුණා. ඇත්තටම විදූෂි උත්තරා කියන මව රසිකයන් හොඳින්ම හඳනාගත්තේ දෙරන නාලිකාවේ විකාශය වුණු දෙවිනි ඉනිම ටෙලි නාට්‍ය තුළින්. එහි මම නිරූපණය කළේ මල්කී කියන පාසල්ල යන තරුණියකගේ මල්කගේ චරිතයට ලැබුණු ප්‍රතිචාරත් සමඟ දිගටම ටෙලි නාට්‍යෙවලට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබුණා. ඒත් සමඟ මට කලාව තුළ අවුරතු තුනක පබණ කාලයක් රැදි සිටින්නට අවස්ථාව ලැබුණා. ඇත්තටම මම ලංකාවෙන්ගේ මගේ හස්බන් නිසයි. එහගේ රැකියාවේ ට්‍රේනිිං එකක් නිසා තමයි අපි මිහාට ආවේ නැවත ලංකාවට එන්න ඇත්තටම දැනට හරිතීරණයක් නැහැ. නිරශ්ා ටෙලිනාටටත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා එයත් ඇත්තටම මම හරිම ආසාවෙන් බ්‍රඟපාපු චරිතයක්. බොකද එහි මගේ පෙම්බතාගේ චරිතයට පණපෙවී මාතව විජේසිංහ යියා. ඔහුව මම ගුඩා කාලෙහි දන්නම දන්නවා. කත් සමඟ ඔහු මට සහෝදරයෙක් වගේ ඒ නිසාම ඔහුත් සමක පෙම් සබඳතා ඉතා සැහැල්ුවෙන් ඉදිරිපත් කරන්න හැකි වුණා ඇ ටෙඩිනාටේ රිතුව කියන්නේ ගොඩක්ම නපුර චරිතයක් මගේ අම්මා මගේ ඒ චරිතය නැරඹුවේ හරිම තරහන් ඇ මට කියලා තියනෙනවා රිතුූ මගේ ළමේ ක වුණා නම් මම මොනා කරයිද දන්න හැ කියලා හැබැ ඉතින් වෙන කිසිම ටෙඩිනාටේ එකට ලැබුණ නැති තරම් ගොඩක් ප්‍රතිචාරයක් මේ චරිතයට ලැබුණා කමෙන්් පලින් පාර් යන එනවිට පවා විශාල ප්‍රේශක්ෂක ප්‍රතිචාරය රිතුූක චන්තයට ලැබුණා එත්තරම් ප්‍රතිචාර ලැබුණු චරිතයක් අතර මගති අතහැරීම ගැන ඇත්තටම මට ගොඩක් දුක හෙතුනා ඇත්තටම මම වෙළඳ දැන්වීම් රාශ්ියකට සම්බන්ධ වුණා ඉතින් නිරූපන කටයුතු සහ වෙළඳ දැන්වීම්ට රංගනය කියන දෙක අතරින් මම වැඩිපුරම කැමති වෙළඳ දැන්වීම් නොරූපනයට තමයි ම ඉතාම ලස්සන සුන්දර ළමා කාලයක් අත කළ කෙනෙක්. මගේ පවුලෙ ඉන්නේ අම්මා තා තා අක්කයි මමයි. දැන් මගේ මහත්තයත් ඉන්නවා. ඉතින් දැන් මම ඒ අයත් සමක ඉතාම සතුටින් ජීවිතය කත කරනවා. අපිට දුක හිතෙනවා කියන එක මම තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් ජීවිතයේදී අපිට හෙටවෙද්දි මොනවවෙයිද කියලා දන්නේෙෙන හැනේ. මම රංගණයට සම්බන්ධ වනාට පසුව මෙහෙම රටින් පිට ඉන්න වෙයි කියලා හිතුවෙෙත් නැහැනේ. ඒ දේවල් නිසා මගේ ළග ලොකු බලාපොරොත්තු නැහැ. යන විදිහට සතුටින් සැහැල්වෙන් හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.